ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම් ලැබීම් සහ හිමිවීම් වල එකතුවක් කියලා මම ඔබට කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? ඔබට ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක පිළිගන්න තියෙන අකමැත්ත, පිළිගන්න තියෙන බය. ඔබ පුංචි කාලේ ඔබට හමුවන අය ඔබේ ජීවිතේ තාමත් ඉන්නවද? ඔබට ඉස්සරලාම මුණ ගැහෙන්නේ ඔබේ අම්මා. එදා ඉඳලා අද වෙනකන් ජීවිතේ බැලුවොත් ඔබේ අම්මා ශාරීරිකවත් මානසිකවත් වෙනස් වෙලා කියලා ඔබට තේරෙයි. ඔබ පුංචි කාලේ දැක්ක අම්මගේ සිතුම් පැතුම් අද වෙනකොට වෙනස් වෙලා. ඔබ පුංචි කාලේ දැක්ක අම්මගේ රූපය අද වෙනකොට වෙනස් වෙලා. පුංචි කාලේ ඔබේ සිතුම් පැතුනුත් අද වෙනකොට වෙනස් වෙලා. පුංචි කාලේ ඔබේ රූපය අද වෙනකොට වෙනස් වෙලා. ඉතින් ඉස්සරලාම ඔයාට මුණ ගැහෙන අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නෑදෑ හිත් මිත්‍රයෝ අද වෙනකොට වෙනස් වෙලා රූපේනුත් සිතුවිලි වලිනුත්. මේ දේ ඔයාට වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. මේ ලෝකේ ධර්මතාවයන් අපට වෙනස් කරන්න බෑ. අපි ඒවට මූණ දෙන්න ඕන. ඔබ පාසල් යන කාලේ ඔබත් එක්ක හිටපු මිත්‍රයෝ පාසල් අවසාන වුණාට පස්සේ ඔබත් එක්ක ඉන්නවද? සමහර අය ඇති, සමහර අය නැතුව ඇති. මේ කාලයක් වෙනකන් ජීවිතේ ඔබට මුණ ගැහිච්ච අය මිය ගිහින් නැති, ඔබව අත්හැරලා දාලා ගිහින් ඇති. හමුවීමක් තිබුණොත් වෙන්වීමක් තියෙනවාමයි. අපි හැමෝම දන්නවා අපි දවසක මැරෙන බව. තමන්ගේ හිත වෙනස් වෙන තරම්, තමන්ගේ රූපය වෙනස් වෙන තරම්, තමන්ට වෙනස් කරන්න බැරි වෙනකොට මේ ලෝකයක් අපි වෙනස් කරන්න යන්නේ කොහොමද? නමුත් අපි ඒ වෙනසට බයයි. අපි ඒ වෙනසට මූණ දෙන්න බයයි. අපි දුක් වෙනවා, අඬනවා, පසුතැවෙනවා. ඇයි? ඒ වෙනසට මූණ දෙන්න බැරුව, ඒ වෙනස දරා ගන්න බැරුව. නමුත් මෙනෙහි කරලා බලන්න, තමනුත් ඒ වෙනසට ලක් වෙලයි තියෙන්නේ, තමනුත් වෙනස් වෙමිනුයි පවතින්නේ. මේ මම කතා කරන මොහොතෙත් සියලුම දේවල් වෙනස් වෙනවා. ඒකයි යථාර්ථය. ඔබට දෙයක් ලැබුණා නම්, ඔබට වාහනයක් ලැබෙනවා, ඒ වාහනේ දවසින් දවස පරණ වෙනවා, තිරාපත් වෙනවා. ඔබ ඒ වාහනේ කොච්චර ආසාවෙන්ද ගන්නේ, ඒ වාහනේ ඔබට මුළු ජීවිත කාලය තුළම තියාගන්න බැහැ. ඒ වාහනේ විකුණන වෙන වාහනයක් ගන්න වෙන්නත් පුළුවන්. සමහරකට ඒ වාහනේ නැති වෙලා යන්නම වෙන්නත් පුළුවන්. ඔබ ජීවිතේ ආසාවෙන් මොනතරම් මොබයිල් ෆෝන්ස් අරගෙන තියෙනවද? අද වෙනකොට සමහර දේවල් ඔබේ ජීවිතේ නැති වෙලා ඒ වෙනුවට අලුත් දේවල් ඇවිල්ලා ඇති. ජීවිතේ වෙනස් වෙනවා. හමුවීමක් තිබුණොත් වෙන්වීමක් තියෙනවමයි. ලෝක ස්වභාවයට කම්පා වෙන්න එපා. අවබෝධ කරගෙන ජීවත් වෙන්න. ලැබුණොත් දෙයක් අහිමි වෙනවාමයි. මේ ලෝකයේ සදාකාලික දෙයක් නැහැ. ඒකයි බුද්ධ දේශනාව. අපි ඒ දේ තේරුම් අරගෙන ජීවත් වුණොත්, වෙනස් වෙනවා කියලා දැනගෙන ජීවත් වුණොත්, වෙනස් වෙනකොට අපට පසුතැවෙන්න දෙයක් නැහැ. මොකද අපි යථාර්ථය දන්නවා. වෙනස් වෙනකොට අපි දන්නවා මේක ලෝක ස්වභාවය කියලා. නමුත් වෙනස් වෙන්නේ නැහැ නිත්‍යයි කියලා හිතාගෙන අපි ජීවත් වුණොත්, වෙනස් වෙන්න පටන් ගන්නකොට අපේ හිත පෑරෙනවා, අපි මානසිකව වැටෙනවා. ඒ නිසා හැම මොහොතකම හැම දෙයක්ම වෙනස් වෙනවා. මමත් ඇතුළුව මමත් ඒ දෙයට අයිති කියලා හිතාගෙන ජීවත් වුණොත් දේවල් කොයි තරම් වෙනස් වුණත් ඔබේ මානසික මට්ටම හොඳ තත්ත්වයේ තියාගන්න ඔබට පුළුවන් වේවි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවතත් මුණ ගැහෙමු. See you again.